සබ්බදානං ධබ්මදානං ජිනාතේ දානයන් අතර උතුන්මදානය ධර්මදානයයි. අදත් බොදුනුවන්ගේ හදබතයේ නාලිකාවේ මෙත් සදහම්විකාශයේ මෙත් බුද්ධාවි වන්දනා අතිඋතුම් දායකත්ත සද්ධර්ම දේශන මාලාවී තවත් සුපින්වන්ත දේශනාවක් සමගෙනුවේ ඔබාප මෙලෙසින්නේ කාසුුවන්නේ. අ දිනේදීත් වෙනදා මෙන් අපගේ ගෞුරවනී ආරාධනය පිළිගෙන සදරම දේශනයට වැඩමවා වදාලේ අවසරයි සහි පත් කරන්නට දෙහිවල නැදිමාල රෝප සිංගපාරයේ පැනසර සදම්සල සුනෙහි ප්‍රධානු සාසක ශ්‍රේජයිවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු කතිකාචාරය රාජකයේ පණ්ඩිත දර්ශනපති පූච්චපාද මාලින්බඩ පඥ්ඥා සාරපගේ පෙන්වන්ත ගෞරවනය ස්වාමීන්ද්‍රයාාණන් වහන්සේ පාදහාභිවන්ධනීියන මස්කාර පූරකව අරමදශනයට පෙළිකනු ලබනපා ඒවගේ මද මේ සද්ධහරම දේශනාව සැදැහැති දායකත්ව ගෙන කටයුතු කරු ලබන්නේ විල්ඩ හරරිෂ්‍යාන්ද වික්ම සිංහම මහත්මමාගේ මිලියන් ජයිශීනි වික්ම සිංහ හත්මියගේ ආදරනීය දූ දරුවන් විසින්. ඔවුන්ගේ අරමුණු ප්‍රාර්ථනයන් ඒ කාන්තේටම සපලවේවා. සාධෝ 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 මෙලඟට තිබෙන්නේ ගෞරවනය ස්වාමීන්ද්‍රාණන් වහන්සේට මල්වට්ටිය අතගස්වා පූජා කරන්නටත් දැත්වට්ටී පිරිනවා ගෞරමනය ස්වාමීන්ද්‍රාණන් වහන්සේට සද්ධර්ම දේශනයට ආරාධනය ක්‍රිය මේ පුුණ්‍යවත් හොතයි. ඒවගේ සද්ධහන්ත පින්වත් ඔබට මේ අස්සා විදී ගෞරවේිතු මතක් කරන වා. ඔබටත් හැකියාව අවස්ථාව ඉඩ ප්‍රස්ථාව වෙන්ම තිබෙනවා මේ සද්ධර්ම දේශනයන්ගේ සෙ බැහැති දායිකත්වය ගෙන කටයුතු කරන්නට. එස නම් සුපින්වතුන්නේ අද සධර්ම දේශනයට වැඩමවා වදාහළ අපගේ ගෞරවනීය. වත කල්ලයාන මිත්‍රයාණන් වහන්සේට නැබතවාරයන් පාදහාබ්‍යුවන්ධනී නමස්කාර පූරකව සබර්ම දේශනයට ආරාධනය කරනු ලබනවා අවසරයි අප පින්වත් ස්වාමීන්ද්‍රයාණන් වහන්ස පතන ධර්මස්්‍රවනයට පෙර පන්සිල් සමාධන් ීමමසඳහා තෙවරක් නමස්කාරපාටය ස්‍යහන කර hang sareang ga ang sareang gaca sanggang sareang gaca dutiang piබধা sareang gaca duang piddhaang sareang gaca duang pisanggang sareang gaca Thang <tati> pibudha sareang gacai hatiang pidamang sarenang gacai hatiang pisanggang sareang gacai <tati> ආනාතිපාතාවේරමනී සිකා පදං සමාධයාමි අදින්නාදානාවේරමනී සික්කාපදං සමාධයාමි කාමී සු මිච්චාචාරාවේරමනී සිකා පදං සමාධයාමින් මුසාවාදාවේරමනී සිකා පදං සමාධයාමි සුරාමීරය මජ්ජපමාදටා නාවේරමනිී සිකපදං සමාධයාමී සමන්තාචක්කවාලේ සූ අත්‍රාගච්චන්තු දේවතා සදදහම්මං मुनिराजस्य सुनन्तु सगमुखदम् धर्मसवनकालो अयं वदन्त धं अयं वयं वदन्ता शवनकालो अयं वदन्त नमुतस्य भगवतो अर्हतु संबुद्ध නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුතස නමුතස්ස භගවතු අරහතු සම් සම්බුතස සදධධනං සීල දනං හිරියොත්තපියංදනං සුතදනං චචගෝච පnyaමී සతමදන්‍රීල ගරුතන මහත් සංගරත්නය නවශරයේ ශ්‍රද්ධවන්ත පිනතුනී මෙත් සදහම් විකාශනය තුළින් ලංකාවාසී සැදැහැවතුන්ට පමණක් නෙවෙේ සමස්ත ලෝකවාස සැදහැවතුන්ටම බුදු බණ පදයක් ශ්‍රවණය කළ හැකිබන පරිදි. අද නිිධර්ම දේශනාවහි පුුණ්්‍ය වන්ත දායකත්වය ගෙන කටයුතු කරන්නේවිල්්‍රඩ් හරි්චන්ද්‍ර වික්්‍රමසිංහ මහත්මා හා මිලියන් ජයසීලී වික්‍රමසිංහ මහත්මියගේ ආදරණය දදරවන් ස. පින්නතුන්ගේ බලාපොරොත්තුව තමයි මාදම්පේ පොතුවිල ලිපිනෙහි පදිංචිව සිට මීට වසර විසි හතකට පෙර පරලෝසපත් විල්පර් හරිෂ්චන්ඩ වික්‍රමසිංහ ආදරණීය ප්‍යාණන්ට හා මීට වසර පහලෝකට පරලෝසපත් වූ මිලියන් ජැසීලී වික්‍රමසිංහ ආදරණීය මෑනියන්ට පුර්ණ්‍යාණ මෝදනා කරන්න තාත්තයි අම්මයි සිහිපත් කරන දරු ඥාතීන් එකතු වෙලා මෙවන් උත්තුංග පින්කමක් සිද්ධ කිරීම පින්වතිින් කොච්චර වටිනෝද. මේ ලෝකයි අපිට ආදරයම කරන දෙන්න තමයි අම්මයිඉතාත්තයි. ඔබ මාතෘත්වය පිතෘත්වය හොඳට හඳුනන පින්වතු. ඒ නිසා, අම්මල තාත්තල නැතිවුණා කියල ආර්්චිල සීල නැතිවුනා කියල ඒ අය අමතක කරන්න නැතුව. මෙවන් උදාරතර පින්කම් සිද්ධ කරමින් පුඥ්්‍යානු මෝදනා කරන්නට පෙළබීම පින්වතු කෘතවේදී පින්වතුන්ගේ සුවිශේෂී ලක්ෂණය. ඉතින් අපි පසුව පුඥාණු මෝදනා කරමු මෙම ධර්මදානයෙන් ජනිතවන්නාාව උසිියලම කුසල් අනුමෝදන් වීමෙන් අපගේ ආදරණීය අම්මාහා තාත්තාගේ සසරගමන සුවපත්තේවා උතුම්මු නිර්වාණාව බෝධය කරගැනීමට හේතුවාසනාවේවායි රාථනා කරනවා. අපනමින් මියපරලෝගිය සියල්ම සංසාරගත ඥාතීන්ට මෙම ධර්මදානම කුස අනුමෝදන් වේවා නිවනින්ම සැනසෙත්වා. ධර්මදේශකයාණන් වහන්සේට චිරාත්කාලයක් ධර්මදාානය බෙදීමටවශ්‍ය ශක්තිය දහිරය නිදුක් නිනරෝගී ස්ුවපත්භාවය ලබේවා. වික්‍රමසිංහ පවුලේ සියලුම සහෝදර සහෝදරියන්ටත් දුදරුවන්ට නිරෝගී සුවපත්භාවය චිරජීවනය ලබේවා. ධර්ම ස්්‍රවණය කරන සියලුම සැදැහවතුන්ට මෙමත් ධර්මය ශ්‍රවනය කිරීමෙන් ලද කුසලය නිවන් අවබෝධය පිණසම හේතුවා සනාේවා පාර්මිතාවත්ම වේවා සියලුම දෙවිවරුන් හා මෙම ධර්මදාානමය පින් අනුමෝදන් වේවා සල දෙවිවරුන් පින් අනුමෝදන් වේවා ප්‍රාර්ථනී බෝධයකින් උතුම් නිවනම සාක්ෂාත්වේවායි ප්‍රාර්ථනා කරගෙන තමයි මේ උदाාර්තර පින් කම්සිද්ධ කරන්න කල්පනා කළේ ති අපි ධර්මදේශනාවවසානයේ පුුණ්‍යානුමෝදනාව කර ඇතිෙක් බුදු බණ පදිකට අවධානයයොමු කරම් පෙන්වතුරයි. මමාතෘකාවක් මතක් කළා ඒකෙන් කියවන්නේ සප්ත ආර්ය ධන පිළිබඳවයි. සප්ත කියන්නේ හතායි. ආර්ය කියන්නේ උතුම් එතකොට උතුම් දනහතක් ගැනයි මේ ගාථරත්නයෙන් කියවන්න. මොනෝදී. සද්දා දනං සීල දනං හ ඔත්තප්පියන් දනම් සුත දනංච චාගෝච පඥ්ඥාමී සත්තමං දනම් ඔන්න හත මොනද ස්‍රද්ධාව සීලය ලජ්ාාව බිය එකන පාපයට ලජ්ජාවීම පාපියයට බියවේ. බහු බහුස්ෘත බව ක කියන්නේ බොහෝ ඇසුපිරුතැන් ඇති බව. පරිත්‍යාගය හත්තනක ප්‍රඥාව හතටයි කියන්නේ සත ආර්्य ධන මෙ ආර කිය උතුම් කියන්න උතුම් දනහ බලපව ශ්‍රද්ධාව සීලය ලජජාව බිය බහුතබව පරි්‍යාවය ප්‍රඥාව මේ හතට කියන්නේ සත ආර්्य දන අපිටි දිනෙදා ජීවත් වෙන්ඩ සල්ලි ිලමුදල් දනදාන්නේ බවබෝග හර බාන යානවාගන ඉඩකඩන් ගේදු අතුපටි අව්‍යයි දීවත් එකතු කරන්න. ලෞකික ජීවිතයක් ගත කරන්න සල්ලිනදූ බැ ගේදුරහදා ගණ්ඩෝ ඇඳුම් පැළඳුම් ගන්නු කන්න බොන්නඕන දරුවහ දන්න ඕන යුතුකං ඉෂ්ට කරන්නවා විනෝද වෙන්නෝම් මේ ඔක්කොම කරන්න සල්ලියෝ. නිසා අප සල්ලි පය ඒ ධනය ඒ උතුම් නැදද න ඒවා ඕන හැබයි උතුම් ධනයක් ට සල කල නෑ ඇ පන්නතන ඒ ධනයටට ඒ බවබෝගවලටමලනියම කරති අපි අපි කාසියා නෝටවල කොළ කෑල්ලකට අපි ගානක් දාල තියන සම්මතයක් ඇතිකරගෙන සම්මුතියක් ඇති කරගෙන තිය නැතගේ කොළේ වලු හම වටිනාකමක් නෑ වටිනාකමක් අපි ඇති කරගෙන තිය දැන් බලන්න ඉඩමක් ගන්න ඉඩමක් ගත්තාහම ලංකාව කොතන බැලුවත් මේ භූමියය තියෙන්නේ පස් ගල් බැලි ල රදදලම පැ නල ඒමුදලंग තගමකටගියොත් සමාන්ට අකරයක් විතර ගන්න ළ බ මෙතන තියන්නේ गල්ල फस ඒත ගමී ගිහිල්ල ඉඩමක් ඇැපවත්තිය ගල් වැලි පස්. හැයි මෙතනග මලවැඩී එතන මි අඩුුවයි. මේක අපේ ප්‍රශ්නයක් මේ අපි තරගකාරීව මේක මිලවැඩි කර ගෙනතිෙන. නැත්තං ඉඩමදන්නෑ මෙච්චර මිල් කරන වයි කියලා. අන්න බලන්න පෙන්නතුන. එහෙනගේ ඉඩමට මිලක් නියම කරේ අපි. මේක ඇතිවෙච්ච එකක් නෙවේ මේක මිල අපි විසින් නියම කරගත්තේ එක බලන්න එතනම පැහැදිලි මේ සම්මුති අපි හදාගත්තේවා අන්න ඒ නිසා ඒවා උතුම්ධනය නෙවේ ඔන්න එක කාරණය දෙක. අපි හම්බ කරන දනදාන්න මලමුදල් උතුම් ධනයක් නොවෙන්න බලපාන දෙවැනි කාරණ තමයි ි කවදර මැරන න ඉස්තිරයින හෝ මැරනවා බයවගේ මැරනයි කිය කිවග බයක් වගේ හිතිෙන ඉතින න? ර සන පැතුනම් ටක්ගල හෙදගන්න එකන ඉන්නබැරිය මැරන කියර න ට බයි මමනෙන් බුදුහාම් දුර කියල දීති सबේ තසන්ති ද සේ බායන්ති මචචනු සේ තසන්ති දස් කවරුත් මේ සත්‍යය කවරුත් දඩුවමට බයයි සේ බායන්ති මච්චනු මරණයට බයි सबේ තසන්ති දඩස් දඩුවමට බයි සබවේ සං ජීවිතන් පියන් ජීවත්තෙන්ට ආසයි අපි කවරුත් මැරෙන්න්නන මේ ආස ජීවත්තෙන්ද. එහෙනම් ගාථ දවයහි එකතුව ගත් ොත් එහෙම ගාත දෙකේ තේරුම අපි කවරුත් මැරන්ඩ බයයි ජීවත්ෙන්ද ආසයි කොච්චර ආස වුනත් මැරෙනවත නැදද මැර බාරගන්න වෙනෝ කරන්න දෙයක් න කවදහරිද එදට අපි හරි හම්බ කර ගත්ත ධනදාන මිලමුදල් හරක බාන යනවාගන ඉඩකඩම් ගේදරු වතුපිටි ගෙනියන්ට පුළුවන්ද. ගෙනියන්න ෑ. අබ මල් රේනුවක දෙයක් ගෙනියන්න බෑ. කැමතිවනත් අකමැතිනත් දැනගත්ත් නොදන ගත්තත් ඇත්තක ගෙනියන්න බෑ. අතට ගත්ත හැම දෙයක් දාලන. අරඥන නොද. හිතට ගත්තටික විතරයි. මගේ මගේ කියලලා ඉන්න ශරීරයත් මට ගෙනියන්ට ඒ අත්මන්දාලයන්. මේකතමයි යත්ථාර්ථය. එහෙනම් අන්න ඉදාට අපි හම්බ කරපු ධනය ගෙනියන්න බැරි නිසා ඒ ධනය උතුම් ධනයක් නෙවෙයි. අන්න ආර්ය ධනයක් නොවෙන්න හේතු අපි හම්බ කරන්න සල්ලේ. හැමයි බුදුහාමුදු්‍රෝදේශනා කළ මේ ආර්ය ධන හත ගතේ එකතු කරන එකක් නෙවේ මේක එකතු කරන්නේ හිතේ ශ්‍රද්ධාව ඇතිවෙෙන් නහිතේ සීල ඇතිවෙන් නහිතේ සද්දා දනන් සීල දරන හිර ොත්ත අප ලජ්ජාාව ඇතිවන්න නහිතේ සුත බහුස්ෘත බව ඇතිවෙන්න හිතේ පරි්‍යගේ පරිත්‍යාග කරනෝවෙන්න පුළුවන් අති හැබයි පරිත්‍යාග චේතනාව තියෙන් ඕන හිතේ ප්‍රඥාව ඇතිවෙන්නේ හිතේ එහෙනම් පින්නතුන මේ සියල්ල ගොඩ නගා ගන්න හිතේ අන්න බලන්න එහෙනම් අන්න ඒ ධනය තමයි උතුම් ධනයක් කියල බුදු හාමුදුරෝ දේශනා කළේ. ඒක ඒවට සප්තාරය දනකිල්කියන් පන්න බලඩ අපි වෙන අය වෙනින් ආගංවල අය අපි වහඳුන්න්න මොනනමින්ද අපිට කියන් බෞද්ධෝ කියලන අපි බෞද් ඇයි අපිට බෞද්ධ කියන බෞද්ධ ගැන තින් පරම්පරාවම බෞද්ධ වෙච්ච නිසා නෑ ඒක නිසාන්න බෞද්ධ කියන වචනය තේරුම තෙරුම් දෙකක් තේර. මයි බද් देख අවබෝධයෙන් කටයුතු කරන කිය බලන්න මේ මිහිපිට මෙवाන් අर्ථවත් වචනයක් कोහෙවත් ඒ තර अर्ථවत् වචනයක්යි බෞද්ධ න ඕන තැනක නැගි ලබන බෞද්ධයි කියන්න අපට හැාව තින ඒ තර ගැඹරු අර්ථයක් ති බුද්ධිමත් අවබෝධයෙන් කටයුතු කර. බුදුරජාණන් වහන්සේට බුද්ධහ කියලා කියනවා ඇයි බුද්ධිය යන්න පුළුවන් කෙලවරටමගේ යි තවති අන්තැනක්නෑ ලෝව යම අවබෝධ කර ගැනීමට ඇදද එස්සිියල්ල පරතෝ ගෝෂයෙන් තොරව අනුන්ගෙන් අහන් නැතුව පරතෝගෝසය කෙන අනුගෙන් අහගන්නවයි කියෙනක පොතපතකින් ගෙන ගන්නවා කිය පරතෝ ගෝෂයෙන් තරව සකී ඥානයෙන්ම සියල් අවබෝධ කරගත්තනිසා බුදු හාමුදුරුවොන්ට බුද්ධ කියන. ඒ අපිට බෞද්ධ කියන්නේ බුද්ධිමත් අවබෝධයෙන් කටයුතු කරනවයි කියන අර්ථයයි. ඒක නිසානි බුදු හාමුදුරුව දේශනා කරන්නේ පඤ්ඥා වන්තත් සායං දම්මෝ නායං දම්මෝ දු ප්ඥාස. මේ ධර්මය මේක දර්ශනයක්නේ. බුදු දහම කියන්නේ දර්ශනය ඒනි තුන මේක ආගමික වත් පිළිවෙත්වොලට පමණක් සීමවිච්ච දෙයක් නවේ. එනිසා ප්‍රඥාවන්තයාට තමයි ගහනය වන්න ප්‍ර්ඥාවට ළංවෙන්න නම් ධර්මයට ලං වෙෝ ඒකයි කියන්නේ ප්ඥාවන්ත සායං දම්මෝ නායං දම්මෝදු පඥස අප බෞද්ධ කියීල් කියන්නේ බුද්ධිමත් අවබෝධයෙන්ටයුතු කනවා කියෙන අර්ථය अ उपास उपासिकात किनाने खवद खवदरतु पो प दव एड ते पा उ देन कर ग प पा उपासद न कर ग मुखेद अना ද්දන ඒගන උතුර සුවෙන් සිල් ඇතත්කමන්න නැතත්මන්න උතුර සලුවු තියෙන න න ඒ උපාසක උපාසකා සි තිබනත් කමන්න නැතත්කමන්න ඒ උතුරු සලුව පොරවල තියන්න මොකටද අපි උපාසක කියලා පෙන්න්න කට න ඒටන මේ උතුරුත් සලුව කියන්නේ හරිම ගැමුරු ර්ථයක් දනමනය සංකීතයක්. මොකත්ති පින්නතුන මාසෙකට එක දවසන්නේ සිිල්ගන්න පදවසට රප සලොස්සක් පොදස ඒ එකල්නම් පො හතටම ිල්ගත්ත දැන්ගන්න දවස. එදාට අපි සංකේතවත් කරන්නේ උතුරු සලුවෙන් කාන්තාවක් නං මහරහත් මෙහෙෙනින් වහන්සේ ගත කළ ජීවිතය අපි අද ක්‍රියාත්ම කරන්න ඕන අද කියන්නේ පොයදවසි. පිරිමි කෙනෙත් නම් මහරහතන් වහන්සේ ගත කළ ජීවිතය මෙතනින් පිළිපිපු කරන්නව. එහෙනම් උන්වහන්සේලා පෙරවූ චීවරයට තමයිඒ චීවරය සංකේතවත් කරන්න තමයි අපි උතුරු සල්වක් පලදි කොච්චර්ථද එම් එදාට වැරදි සිද්ධ වෙන්න පුළුවන්ද බැරිද වැරදි සිද් වෙ ඩක් නෑ නැති වෙන්න ඕන අපි ගත කරන්නේ මහරහතන් වහන්සේ ක මහරහ මෙහනින් වහන්සේ කෙන ගත කළ ජීවිතයට සමාන ජීවිතයක් අදමං ගත කරනවාය කියලා සිතකයි වචනය තුන් දර සංවර් කරගෙන කටයුතු කිරීම අ්‍යවශ්‍ය නමුත්ි කීදන කම හිතනවා ඇත. අතුර අඩුගානය උතුරුසලුව පෙරවන එක බ අපි දන්න මොකද මේක පරවන්න කළ හිතනවා මේක සිිල්ගන්න කොට මේක තියෙන්නවා. මේක තමයි අප සීරවන්ත කියල පෙන්න්න තිය කිය හිතන්න නෑ ඒන. දැම් බලන්න දවසට සිල් අත්තට පස්සේ. උදේ දාන දවල්දදාන ගිලම් පස ළඟට ගැල්ල බැදනවද ගිහිල්ලගන්න. ලඟට ගනල්ල අපට පිළි ගන්නන්න න ඒගැන අපි සිල් දරන්න ඒ නිසා අපට ගැල්ල දෙන්න න ඒ කොල් අනිමාරෙන් න ඒම තමයි හිතාගෙන ඉන්න නෑ. ත ඒකන වෙන්න අපි ගිහිලයි ගන්න පන්සලේක ධර්මචාලාවෙ කොනක අර නතං ෙන හදාපු හට්ට මේ ධන වෙෙදන්න බක වගේ තියල තිය එතන බත් එකකට ව්‍යංජනයට එක් කෙනා බැගින් ඉන්නෝන. අපි මොකද කරන්න සිල්ගත්තු අය අපි අපේ පිගානත් තරගෙන සංවරෝ පෝලිමක් හැදිල එන්ඩෝන ධර්ම ශාලාව පිටවෙන්න පුොළුවන් අවතිෙන්න්න පොළුවන් වැස්සති එන්න පුළුවන් ඒකත් දරාගෙන අර පෝලිමේ එන්ඩෝන සමාර ටික වෙලාවාක් කින්න අප ද ළ ළ . හැබැයි සංකීතයමකද. එදා මහරහතන් වහන්සේලා මහරහත් මෙහෙෙනින් වහන්සලා දානය ගත්තේ පිින්ඩපාති ග හිල්ල. ඒ පිණඩපාතය සංකේතවත් වඩෝන අද සිල්ගන්න දවසි. ඒනි ළගට ගෙනනල්ල පිළිගන්නන එකනමි කරන්න ඕෝන. අපි පින්ගාන අරගෙනගේ හිල්ලා ධන. බෙදවගන්න එකයි. අර සංකේතය තමයි ඉදිරිපත්වෙන් දෝන පින්ඩ පාතය. ඊළඟට දැන් දානේ ගන්න වෙලාවේ ගෙදර දිනං හොඳට කෑම මේසිගාමිඳල පුටුුවේ වාඩි වෙලා ෑම පින් ගාන තියා ගෙන වතුර එක තියනෝ බත්ක වෙනම තියනු අත පිහිධනයෝ වෙනම තියනු. අත හෝදනයෝ වෙනම තියනු. සේවකවසමාට ගෙනත් දින. මධදිවයන්ජන ගෙනත් තියෙන ඒවනෑ මෙතරනති මොකද්ද කරන්න අපි ඔය කොහේරි ගහක් කට වාඩි වෙලා කොටයක්කුඩ වාඩි වෙලා ගඩුල් කැටයක්කුඩ වාඩි වෙලා ධර්මශාලා බීම ඉඳගෙන පේමන්ට එහෙක් ඉඳගෙන අපි මේ ධනිගන්න ගෙදරවගේ නෑ ආන්සුපටු ඉඳගෙන ගන්නේ මේ ඒවනෑ පන්සල් මොකද සංකේතිය එදා රහතන් වහන්සේ කෙනෙක් පිණ්ඩපාති ලබාගෙන වතුරතියන තැනකට ගෙහෙල්ලා ගහක් ඇට ඉඳගෙන තමයි දානෙ වැලදි අන්න එ අයි සංකේතවත් පෙන්ඩෝ ඒ නිසා පින්නතුන මේ සිල්ගන්න දවස හරීම අර්ථවත් හැබැයි එක කී දෙනාති හිතන්නේ. එදාට අබමල් රේනුවක වර්දක් අපි සිද්ධ නොවන වගබලාගන්න ඕන මේක නිකං අර සිිල්පද කියලා ග्यनेවෙ රහතන් වහන්සේ किෙන कोගේ චරිතයද मूर्तिමත් කර යි ඇයි උपाසක उपासका सග सග ල්ව पाා को उपासका උपाස को उपाසි පාසක පාසික කියන්නේ තෙරුවන් සර නිසා කවද ඉඳලද තෙරුවන් සරණ තෙරුවන් සරනග අපි මවකුසේ ඉන්න කාලෙ අම්ම තෙරුවන් සරනග කියන්නේ දරුව තෙරුවන් සරනග හැබැයි කුසේ ඉන්න දරුවට අවබෝධයක් තිනවද නැන්තකිසි අවබෝධයක් නෑන දරුවටන මේ ලෝක දරුව ිහි වෙන රුව හිවුණට පසේ අර වගේ පොඩි දරුව එක්කවසයෙන් ඉන්න කොට අපි එකකාලේ. අම් නැතන ආච්චිල සීල මොකදරන්න හැදෑවට තෙරුවන් වදන්නකට අපිත් තුකළට දන්න. අරගෙන අපි මෙලව දෙයක් දන්න තිවුණට අපිට අත්දෙක එකතු කරවලා වන්ද වනම්. දැන් අපිට මොකද වෙන්න. අරව ඇහිට ඇහිල ඇහිල පන් සිල්ද ඉතිබි සෝගාතාව ද සාක්කාත ෝගාතා මේ ගාහත නිකම පාඩගෙන. ල තෙරන් සරණය අවබෝධයයක් තිනද නැද දරුවට කිසි අවබෝධයක් නෑ දැන් අපි වැඩි හිටියෝ දැං අප තෙරුවන් සරණ ගේල ති අවබෝධෙන්ද අනබෝ අවබෝධ ඒ තමයි වෙන්නෝ අවබෝධෙන් තමයි තෙරුවන් සරණය අවබෝධෙන් තරවුවන් සරණය මොද වෙන්න ෝ අවබෝධයෙන් තෙරුවන් සරණ යනමයි කියල කියන්නේ අපි දැන ග්ඩඕන මොකදද බුදුගුණ කියද නමයි දහම් ගුණ කීද හයයි සඟගුණ කීයද නමයි මේ බු දහම්ගුණ සගගුණ ගුණ විසි හතර වෙන වෙනම අපට කියාගන්න පුළුවන් වෙෙන්ඩෝ ඒවි ්‍රනවෙයි? මේ ගුණවල දලවශයෙන්ත් තේරම දැන් ගණ්ඩෝ. අන්න එදාහට අතමයි අපි නියම උපාසක උපාසිකාවෙන්නේ මමන මේ කියන්නේ එදා ජීවක වෛද්‍යවරයා බුදුරජාණන් වහන්සේ ළඟටඇවිල්ල ඇහුවා ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස කෙනෙක් උපාසක උපාසිකාවක් වන්නේ කෙසේද අන්න බුදු හාම්තුර දුපු උත්ත්‍රේ තමයි මංමක එහම් බලන්ද උපාසක උපාසිකා කියන වචනදික කොච්ර ගැමරුද කියලා නමු දැං උපාසක උපාසිකා කියල කියන්නේ එක්ක පෝය දවසට උතුරු සලුව තියෙනවනම් ඒම නැත්තං වයසටම ගියහම උපාසකාම්මි එත ඩාසයින් නැත්තං අපි කියන්න කවදර මලාට පත්සේ එදාට ආමදුරුවන්ට මොද කරන්න ටයිටල් එක ලියල මගෙන හින්දනවා මේකත් ආන්දුරෙන් කියේවන්න කියලා ඒක තියනවා සත්ගොනවත් මහා උපාසිකාව කියලා ඔන්න උපාසක උපාසිකා කියන වචන දෙකට ගිය කල මම මේ කිය පෙන්න්නතුනේ එහනම් උපාසක උපාසිකා කියන්නේ අවබෝධය තෙරුවන් සරම කිය. නමුත් බොහෝ අය ළඟ තියෙන්නේ මොකද ලේබල් එක විතරන පාස්ක උපාසික ෙන ලේබලය තියන හැබ අර්ථය නෑ බලන්න පෙන්න්නතුනිේ දහම කොච්චරණම් අර්ථවත් එක වචනයක් වචනයක් පාස පෙන්නතුන පුද්ධම අර්තයක් තියන්නේ. මේක හරිහැටි අපි අවබෝධ කරගන්නව නම් වචනින් වචනය මේ දහම අත් හරින්න තියා එක මොහොතක් වෙන දෙයක් නොකර අපි ධර්මය ගෙන ගන්නවා. ඒත් තරං අර්ථවත් පෙන්වතුන හැම්ම වචනයකම ඉතාම ගැමුරු අරු තක්තියෙන්. එහම් මේ වචනතන කොච්චර වැදගත් මංකව මොද. ශ්‍රද්ධාවන්ත බෞද්ධ උපසකු පාසික. ශ්‍රද්ධාවන්ත අපි ඒකතාම කිව්වන ශ්‍රද්ධවා අපි ඒකටත්යන් ගිහිල්ල වචන තුන එක තුකන්න. සප්තාාර්ය ධනවල පළවෙනි ධනය ඇතමයි ශ්‍රද්ධාව වචන දිකයිමං කිව්වේ තුංගනි වචන. ශ්‍රද්ධාව කියන්නේ මොකක්ද දෑ අපිට ශ්‍රද්ධාව තියෙනව තියෙනවා නැත්තං අපි බණහන්නේන. තොර ශ්‍රද්ධාව තියෙන. ොකද ්‍රද්ධාවකය ශ්‍රද්ධාව කියල කියන්න පෙන්නොතුන බුද්ධ දම්ම සංගයන්න තෙරුවන් කරී ඇතිවන පැහැදී ඒගතමයි ස්්‍රද්ධාවක පැහැදුනොත් පැහැදුනාව බෝධය දැම් බලන්න අපි උපා පා ටි ්‍රදාාව ඇතිවල පරම්පාාව. මුද ිකා වගේ රටවල්ල හෙම ැත්ත රෝපා ටවල්ල සුදු නොන දදු හතුර උපාසක පාසිකාාව වෙන. කොහොමද වන්න හොඳට බෞද්ධ පොතපත කියවලලා ඒ ලබාගත්තා අවබෝධයෙන්තමයි උපාසක උපාසිකා වෙන එහෙම උපාසක පාසිකාාව වෙන බෞද්ධ වෙන අය කවදදාවත් දහම අතාරිනවදහතරන්න අපිට අවෝධ පරම්පරාාව තමයි බෞද්ධවෙල. දර පිටිැකට දම දමතරවා තකර කල දුම් දමතර ඒගන දහම දන්න නෑ අරගල්ලෝ දහම අත නොහරන්න ගොල්ල මේක අර්තිය දන්නවා. ග්‍යමුර දන්නවා දර්ශනය දන්නවා. ඒ හිීතු මිහි පිට දර්ෂන හ ෙන් න්නන්න. ලෝකයේ තියන සේරම දේවවාදී ආගම්. නමුත් මානවවාදී දහමක් වන්නේ බුදු දහම පමණයි. අපි බෞද්ධය ව නිසානිමේ කියන් සත්්‍යය එකයි. ඒ නිසා මිනිසා මුල්කරගත්ත මනස මුල් කරගත්ත දහමක්තමයි බදු දහමකයන්. ඒ නිසා මේ තරං වටින දහමක් ලෝකේම තවත් ඇති වෙලනෑ. අපිට ්‍රද්ධාව න සමහර වෙලාට හෙම කිය නන. අපිට සද්ධාවයි භක්තියි තියෙන්න්න ඕන කියලා නොතනත් තේරුම් ගන්න ඕන තැන. මොකද මේ භක්තිය කියලා කියන්න පනතුන භක්තිය කියල කියන්නේ බයිට එහනම් භක්තිය ඇතිවෙන්නේ කොහෙද පෙන්න්නතුනි භක්තිය ඇති වෙන්නේ බෞද්ධය තුළල නවෙේ බෞද්ධයාට අදාළ වචනයක් නෙවේ භක්තිය භක්තිය තියෙන්නේෙ දේවවාදී ආගම්ගර කතෝලික ක්‍රිස්තියන හින්දුු ඉස්ලාම් මේමයි භක්තිය තියෙන ඇ දෙවෝ අදහන්න බය නිසා බුදුදහම තෙරුවන්ට බයක් නෙවෙී හැතිවෙන් තියෙන බයත් නැති කරගන්න තෙරුවන් ස කල එනම් බුදු හාමුදුරෝගෙන අප කතා කරන්නේ ශ්‍රද්ධාව බුදුරජාණන් වහන්සේ කිරෙහි ඇතිකරගන්න ශ්‍රද්ධහර තෙරුවන් කරේ තිකරගන්නේ ශ්‍රද්ධාව භක්තිය නෙවෙේ. එහම් භක්තිය කොහෙන්ද පිටාවේ. අපිට ගැවිල තින් පල්ලීම. ඒ නිසා දහම් පාසටත් අපි ගන්න ගන්න නො ක්තිය. ඒම භක්ති ගීත කියන. වෙස කොල්ට පොසොන්වුවලට බක්ති ගීත කියන. පිනතන භක්ති ගීත නිවෙයි. ඒවා බෞද්ධ ගීත බොදු ගීත ගීත් වැරද ඒ නිසා ඇතිවෙන්නේ භක්තිය නෙේ සද්ධඒන දහම් පාසලේ කියන්න ඕන බක්තිගීත නෙවෙේ බොදු ගීත කියන්නේ බෞද්ධ ගීත වනාට වරද්දගෙන තියනෙ නමින් දැන් අපි බුදුහාමුදුරුවෝ ගැන කියවෙන රද්ධා උපදින ගීත යනු බුද්ධාලම්බන්න ප්‍රීති පදින ගීත තියෙනවා බලන්න ඔය ඇසේ මතුුණු කඳුළු බිඳුගෙන ඔබේ සිරිපා දුවන්නම් හදේ මැලවෙෙන කැලෑ මල්ගෙන ඔබේ සිරිපා පුදන්නම් මේ අවකන බුදුරජාණන් වහන්සේ පිළිබඳව ඒ බුද්ධ ප්‍රතිමාව පිළිබඳව අපූරුව කියවෙන ගීතය ශර කියයි එතකොට මේ ගීතය අහන කොටට අප තුළ ඇතිවවෙෙන මොකක්ද බුද්ධලම්ට ප්‍රීතිය බුදුහාමුදුරුව කිර බයක් නෙවේ ඒ එතන ඇතිවන්නේ ශ්‍රද්ධාව මිස භක්තිය නෙවී අඩවන් වූ දෙනතින් ගලන මෙිත් මුදිිතා කරුණා දර බල මේක ඇති වෙන්නේ බුද්ධාලම්බන ප්‍රීතිය. ඒනම් බලන්න භක්ති ගීත කියීන එක කොච්චර වැැදිීදට. ඒ නිසා පෙන්නවතුනේ අපි තුළ ඇති වෙන්නේ සද්ධාවමිස භක්තියනෙවෙේ. ඔන්න වචන තුනයි. මොකද වචතුන ්‍රද්ධාවන්ත බෞද්ධ උපාසක පසිකා. ශරද්ධාවන්ත තෙරුවන් කරී පැහැදී. බෞද්ධ අවබෝධය උපාසක පාසිකා තෙරුවන් සරණ ගිය කෙනා. තෙරුවන් කරී පැහැදී. අවබෝධයෙන් යම්කිනෙ තෙරුවන් සරණ යයිද ඔහුනං ශ්‍රද්ධාවන්ත බෞද්ධ උපාසක ඇයනම් ශ්‍රද්ධාවන්ත බෞද්ධ උපාසිකා මේ වචනතුන තමයි අපේ බෞද්ධ ජීවිතය පදනම්. එතකොට පින්වතනි මෙතන තිබුණා සප්තාරය දනවල පලවනි එක තමයි ශ්‍රද්ධාව ක කියලකිව. සද්ධාවේ තියනවා කොටස් දෙකක් ප්‍රධාන වශන එකක් තමයි අමූලිකා සද් අනක තමයි ආකාරවති සද්ධ අමූලිකා සද්ධා කියල කියන්නේ පදනමක් නැති පැහැදම් පැහැදිල තියන තෙරුවන් කරේ අවබෝධයක්ම අන්නකට විවාහාරභාෂාවය කියන මෝඩ ස්‍රද යන්න පින් කරන්න එන්න පව කරගෙන ඒ රද්ධාවී ඇති වැඩනඒ න තුළ ඇති වෙන්නන මොන ්‍රද්ධාවත ආකාරවති ්‍රද්ධාවයි ප්‍රඥා ගෝචර විචාරපූර්ක පැහැදීම පැහැදුනො පැදුණ යාව නි්බාන පත්තියා නිවන්දකිනකා. අයි වෙන සි අන්න ක තමයි අවශ්‍ය පෙන්තුන ඒ ්‍රද්ධාවයි ආකාරවති ශ්‍රද් නමුත් අපේ බහුතරයට බෞද්ධයන්ට තියෙන්න්නේ අමූලිකා සද්ධාවද ආකාරවතිය සත්ධද වැැලහම් අමූලිකා සද්ධාවටය දැන් අපි බෝධි පූජා කරනවද ඇයි බෝධි පූජා කර මොනව බලාපොරොත්ද සෙත් සාන්තතිය වලා පොරොති එකන අපල උ පද්‍රව दुर विभाग सी लगा पजा तो उपद दुरू करनेता है पजा अ नति बुनाना अ नति बुनाना पजाए विलावट अ बना अ न कोह देना අපල තියෙන කතමයි ොහොත ඇයි ඒකනිසා යන්තම් බෝධි පූජ වාරක්ෂ තියන්නේ ඔන්න බලන්න පන්නති අපි හැදැහීමේ ස්වභාවය හැට අපල තිබු නැත්තං ්‍රාවිචන්ද්‍ර කච බුතු පරසු්‍ර සනිර කේතු නවක් ග්‍රහපල සෙනසුරු ඒ රराෂ්ටක නෑ අන්න වැැරියව තියෙන වනන්තයි හොද එතට තම බෝධි පූජා පැෑවිසි අතරවා ධාරාණිපාත වරුසාාව වැස්සත යනමත පෝධ පපුජාතියන් නැදද ඒ අපල ටික දුරු කරගන්න නො පනතන ඇත්තරම අපල දුරු වෙනවා හැබැයි හැරියට බධි පූජා කරන් ඕෝ. නමුත් බලන්න අපි තුළ තියෙන්නේ අමූලිකා සද්ධාවද ආකාරවති සද්ධාවද නම් බෝධි පූජාවට යනවා ගීල්ලා සමර වෙලාවට බලන්න මං මේ දැකපුුව කියන්නේ ගල්ලා සමහරු ඉස්සෙල්ලම පහන්ටික පත්තුගනු සමමාරුනතු කතු ගානවා සමහරු පහන්ටික පත්තුගනු පහන් තැටිටිකට දාගෙනයන තිරටික පොල් තිල් දාගෙනය දාගෙන ගිල්වා ඕ පහ පත්තු කන්න දැම්මේ පොල්තෙල් දාලා තිරදාල සකස් කරගත්ත පහන්ටිය කාගෙද පන්සලේ තමයි ද නිදැන් කාදම මේ සකස් කරගත්තට අපි අපේද නැද්ද කියල බලාගන්න පුළුවන් අපි හදාගත්ත පහන්ටික පත්තු කරන්න වෙනකරු හරියාව නැ? වෙන කවුරු හරයනවා අප මේ පොල් තෙල් දාල තිර දාල හදාගත්ත පහන්ටි පත්තුරන්න තැමකග මේවා මේ ඔයාට මේ යන්න තැ නැත්ත වෙන පහන්න නැද මේවා අපි දැම් පන්සලටාව අපේකම වැඩි කරගන්න ද අඩුකරගන්නද අඩු කරගන්න ඇවැ පහන්ටික අපේ බරන්න පිනතන බෝධි පූජාව කරනකොට කුච්චර දැනගත යුතු කරුණු තියෙනවද නිකං ගහිල්ලා මල්තිික තියල පහන පත්තු කරලා ඇල්ල වැඩක්නෑ දැම් බලන්න අරකි අ පහන්තික පත්තු කරනවා සමමාටගිින් පටි ගැල අල්ලපු ටේ පහණක් කරගෙන අපි පාටි පත්තු කරගන්න අපේනේ සමලට පහම පත්තු වෙන්න තිරේ පොඩ්ඩක් මිරි කලා ඕවුන් පහම පත්තු කරගෙන යනවා පත්තු කරගෙන ගන්න දයන්න අත්දකීම දැලි ඇයි පහන්තික සුද්ද කරලනෑ ඒනම් මොකදද කරන්නඕන පහන්ටික ඉස්සෙල් ලාම කරන්න ඕන රෙදිික ඇල්ල කරගෙන පහන්ි සුද් කර පහන් තැටිටික සුද්ද කරන්න පායි. ඒක කළේ න ඒක කරනතු අර ජරවම පහන්ති ර දදාල පොල් ෙදදාල පහන්ටි පත්තු කර. දැ අපල දුරුවවෙයි බෝධි පපුජා කරා එන්න එන්න වැඩි වෙනවා මොකද හිතු. අපට තිබුණේ මොන සද්ාවද අමූලිකා සත්තා දැ සමහරු කිරිබත් කරග ඕනේ සුජාතාව බුදුහාහමුදුරන් පිගෙනනවාගේ ගෙදර තියෙන පින්ංගානකට කිරිපත්ක කදාගෙනනවා පිංගානකට කිරිබත්ති ක අදාගෙනැවි ආසනය තියෙන පැංවීදුරුවක් ගෙදරින් ගෙනාවනෑ මොද කර ක හරි ඇවිල අස්කට විිච්ච වීදුරුවක් කර මොකක් රරි බෙලේ කෝපයක් හර යානගෙන බුදු හාමුදුරුව කියල්ල පැන් එකතිව. මොන ජරාමක්ක මන්න අන්න බලන්න අපේ ස්‍රද්ධ වයට. ඊට මස කිරිබත් එක පූජ කලා යනකොට පින්ගාන ෙදරංයන්න නිපාය ඒ පංසල ඉදාල යන්න බෑන පාවිච්චි කර පින්ගාන්න දැම්ම කොට කරන්නේ පිගාන කිරිපත්ක ආහසනට හලනවා හලල පිගන ර්න්නන බුදුගන්ර ඕන විදිර කාපුවාරය අන්න බලන්න අපේ ස්රද්ධාව යට න බුද් හාදුරන්ට බදධ පපුජාව තියෙනවන අපි පාවිච්චි කරපු පිංගානක නෙමේ කිරිපත්තක ගෙනන්න නොයි දුල් පිංගානක නොයි දුල් පිගානක ග අපි පන්සලේ බුද්ධ පූජාව බෙදන්න තියෙන හැඳ එකක්ත් වෙන කිසිම දේකට පාවිච්චි කරන්න දෙන්නේ ඒ බුද්ධ පූජාව සඳහා විතරයි. දැ සමාරෝ ගවල්ල සමාරග වල්මොකද කරන්න තමනුත්තයකෙන් කනෝ ඒක කිරරිත් කනවා අරවත්කනෝ මේවත් කනවා බුද්ධ පුජාවත්ිදවා. බලන්න පින්නතුනි කොච්චරක අර්ථවත්ත කළ යුතු දෙයක්ද කියලා. එහෙනම් අපට තියෙන් වන මොඩ සද්ධාවද අමූලිකා සද්ධාව නෙමෙයි අපට තියෙන්නෝන පෙන්නොතුන ආකාරවති ශ්‍රද්ධාවයි. ප්‍රඥා ගෝචර විචාරපූර්ක බවයි තියෙන්නවා. එහෙම නැත්තං අප කරනද අර්ථවද්‍යයක් නෙවෙේ ඒ අපි හඟ හිතන්ටන අපට ලිහිල් තැන් බුරුල් තෙෙන්න්නේ මේ යන්තන් කරල න්න බෑ බෞද්ධයට හැ හැමදකම අර්ථයක් තියෙන ඇඳුමෙන් පටන් ගත්තට පස්සෙ පින්නතුන් හැම්ම දෙේක මර්තයක් තියනවා ඒ නිසා හැම්ම දෙයක් පිළිබඳවම අපි අවතියෙන් ඒකන අවබෝධීින් කරනවා කිය ඒකනි බුද්ධිමත්ව කරනවා කිය අ අවබෝධය හා බුද්ධියයකයන් අපට තිෙන් ඩෝන. ඔන්න බලන්න ස්්‍රද්ධාව අපි තුළ කොයිතර හොඳටද වැඩෙන් ඩෝන. මේක හරියට අවබෝධ කරගත්තොත් අපි අපේ අතින් කිසිදු වරදක් සිද්ධ නොවී තියන හැමපියවරකින්ම පින් සිතුවිලි පහල කරගන්න පොළුවන් පෙන්වතු. ඒක තමයි වෙන්ඩෝන නමුත් හුගක් අය. මේ හිතන් නෑ එනම් හිතන් නොනේ එකයි මේ තත්ත්ය හිතන් නැතුව අපට මේ ගමන යඩ බෑ අපි ගැඹුරු දහම අභි ධර්මය විවිධ දේවල් සමහලාවට කියනෝ අපට අපි අපට සම භාවනාවපා අපිට විපත්සනා භාවනාව දෙන්න කියලා හැබැ මේ මූලිතිික දන්නේ එය නිසා මෙන්න මෙතනිනුයි අපේ ගමන ආරම්භ කරන්න ඕන එහෙම ආරම්භ කලොත්තමයි අපට සැබෑ බෞද්ධය කැටියට බුද්ධිමත්ව අවබෝධයෙන් මේ ගමන යන්න පුළුවන් තව ගොඩාත් දේවල් පින් නතුන අපට සාකච්ඡා කරන්න තිබුණත් අපට වෙලාවනෑ ඒ නිසා අපි ඔතනින් සෑහීමට පත්වෙමින් අද ධර්ම දේශනා බොත නිමාවට පත්වෙනවා අපි තවත් ධර්ම දේශනා ඉතුරු කාරණා පිළිබඳව අවධානයේ යොමුර නිසා මෙன்னම අවබෝධය සියලු නාටම මේ ධර්මදේශනාව ශ්‍රවණී කරන සියලු නාටම ලැබේවාகிලි ප්‍රාර්ථනාර. පின்න්නතු அது උත්තුங்க මහගේ පின்කමට දායකත්වයගෙන කටගතු කරන්නේ ල්්‍ර් හරිෂ්චන්ද්‍ර වික්‍රමසිංහ මහත්மா හා ලියන් යසලී වික්‍රමසිංහ හත්මනියගේ ආදරණීය දූදරුවන් මේ ඔබ කවුරුත් බලාපොරොත්තුවන්නේ මාදම්පේ පොත්තු විල්ල ලිපිණී පදිංචිව සිට මීට වසර විසි හතකට පෙරපරලෝ සපත් වූ විල් හරෂ්න්ර් වික්‍රමසිං ආදරණය පියතු මට මීට වසර පලෝකට පෙර පරලොෝ සපත්ව ිලියන් යයිසීලී වික්‍රමසිංහ ආදරණීය මෑැනියන්ටත් මේ පින්ං අනුමෝදන් කරන්න. ඒ නිසා මෙම ධර්මදානමීන් ජනිතවන්නාව සියලුම කුසල් ප අපි අනුමෝදන් කරමු ආදරණීව අම්මටත් තාත්තරත් මේ ප අනුමෝදන් සසර සුකිතමුතිත වේවා සසර ගමන සුව පත්තේවා අවසනවතුම් අමමහා නිවනම සාක්ෂාත්වේවා කල පාථනක. අපනමින් මිය පරලෝගිය සියලුම සංසාර්ගත ඥාතයෙන්ට අප්‍රමාණ පිරිසක් ඇති එස් සියලු දෙනාටම මේ ධර්මදානමී කුසලේ පින් අනුමෝදං වේවා එය සුකිිතමුදිත වේවා අවසන අමාමහනිවනින් සැනසීවාහල් කියලප්‍රාත්ථනක. ධර්මදශකයාාණන් වහන්සේට චිරාත් කාලයක් ධර්මදානය විදාදීමට අවශ්‍ය ශක්තිය දහිරය නිදුක් මරෝගී සෝපත් භාවය ලබේවා වික්‍රමසිංහ පෞුලේ සියලුම සහෝදර සහෝදරය අන්ටත් ද දරුවන්ටත් නිරෝගී සෝපත් භාවය චීර ජීවනය ලැබේ වායි අපි පාර්ථනා කර. ධර්ම ශ්‍රවණය කර සියලුම සැදැවතුන්ට මේ ධර්මදානම කුසලය නිවන් අවබෝධය පිණසම හේතු වේවා කාර්මිතාවක්ම වේවාාථ. සියලම දෙවිවරුන්ටද මේ පින් පෙත් අත්පත්තේවා. දෙවියෝධ ප්‍රාර්ථනය බෝධයකින් අමාමහනිවනින් සැනසේවා කරටාත්. මේ බණපදය ශ්‍රවනය කළ ලක්වැසසි ලෝවවැසි සියලු දෙනාටම ධර්මාවබෝධය පිණිස අර්ථවත් වැඩදායේ ජීවිතයක් බෞද්ධ ජීවිතයක් ගතකිරීම පි මේ බණපදය ශක්තියක් වීවා. ೇල ගේ මෙ ජීවිත න න්ತವේවා පරලలో ು ತಯත් පತවා සන මාමහනි වනම සාක්ෂతවේ යි පාతන කර දෙವಯන්ට පින්දෙමු ಆකා සటුම් මට්టදවානග මහිತತಿකා පഞන්ත අනු ಮෝදිತවා ಚిරංర కංතුසාසනං ආකා සටచුම් මට්టදවානාග මහිತத்திಿකා අෝதிවා රකතුుදසන කා සටటచබම්මට්టදේවානාග මහිத்திක nyaන් අුෝதிවා ක තුुම පති සය නිදුపවා නిවා స్పවා ඔතුම් වූ ධර්මශ්‍රවණය කළ ශද්ධාවන්ත පෙන්වන්තුබ සෑබ දිනෙක්ටම ඔතුම් වූ ධර්මාවබෝධයම අත්වේවා. අද සධර්ම දේශනයට අපගේ ගෞුරමනි යාරාධනය පිළිගෙන වැඩමවා වදහලේ අවසරයි සිහිපත් කරන්නට දෙහිවල නැදිවාල රෝප සිංහපාරයේ පැනසර සදහම්සෙනසුනෙහි ප්‍රධානු සාසක ්‍රේජයි ර්තන පපුරවිශ් විද්‍යාලයේ හිටපු කතිිකාචාරය රාජකිය පණ්ඩිත දර්ශනපතිපූච්චපාද මලිම්බඩ පඥාසාරපකගේ පෙන්වන්ත ගෞරමනය ස්වාමීන්ද්‍රාණන් වහන්සේ උණහන්සේට පාධාභවන්දනය නමස්කාර පෝරක පොනයානු මෝදනය සිදුකරනු ලබනවා. ඒවගේ මද මේ සධරම දේශනාවේ සැදැදි දායකත්වය ගෙන කටයු කරන ලැබේ ල් ට රෂ න්ද වික්ම සිංහ හත්මාගේ මිලියන් යි ේල වික්ක සිහම හමියගේ ආදරනිය දූ දරුවන් විසින් ඔවුන්ගේ අරමුණු ප්‍රාර්ථනය ඒ කාන්තේෙන්ම සපලවේවා සාධහ සාධසාධූ මෙලග තිබෙන්නේ කවෞරවනීය ස්වාබීන්ද්‍රාණන් වහන්සේට පරිස්කාර පෝජා කිරීමේ පුණ්ඩවත්ම හොතයි ඒවාගේ මශදධ්‍යාවන්ත පින්වත් තුම සෑම දිනෙක්ට මතක්කර සින්න බා ඔබටත් හැකියාව අවස්ථාව විඩාසරවෙන්ම පවතින බා මේ සධර්ම දේශනයන්ගේ ස දැති දායයිකත්වය ගෙන කටයුතු කරන්නට එසන පින්වතිනී තවත් මෙවැනිම සධර්ම දේශනාවකින් හමුුවීමේ බලාපොරොත්තුවෙන් ඔබගේ නිවාහනෙන් සමුගෙන යන්නට අවසරයි. ඔබසවට සम्මා සබුදු சරrnaයි.